බ්‍රල්ක්‍රීම්. පාර්ලිමේන්තු මන්ත්‍රී රංචන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරතවීමේ සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවරගත්තා. ඒ අතර නීතිපති දප්පුලත් ලිවේරා මහතා ඊයේ කොළඹ අපරාධ කොට්ටාසයට උපදෙස් ලබා දී තිබුණේ එම විමර්ශනයේ දෙවන සැකකරු ලෙස විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙසයි. අධිකරණමය නීතිකාරයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණය කිරීම සඳහා මෙම විමර්ශනයේ පළමු සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රංචන් රාමනායක සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇති බවද නීතිපති උපදෙස්වල සඳහන්. මෙවන් පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව එම විමර්ශනයේ උද්ෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබාගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන කමිටුවේ නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දීමට නියමිතයි. මේ අතර නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබුණා. විනිසුරම් පාලනය කරන්න ඉන්නවා අගවිනිසුරුතුමෙක්. නීතිපතිවරයා පාලනය කරන්න ඕනේ නීතිඥ ප්‍රජාව සහ විනිසුරම්. තමුන් නිකුත් කරපු නිවේදනය වහම ඉවත් කරගන්න විනිසුරම් අත්අඩංගුව ගැනීම සම්බන්ධ නීතිපතිවරයා විසින් නීතිපතිවරයා තෝරාගත්තු පිරිසකට විරුද්ධව දඩයම් කරන බවට විශ්වාස හේතුව දිල්රුස්සීඩාස් වික්‍රමසිංහ මහත්මියට මෙයාගේම හඬපටේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වුණා. නමුත් අවාසනාවට එතුමියට සම්බන්ධයෙන් කිසිදු නීතිකම් ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි යම්කිසි විනිශ්චයකාරවරු තීන්දුවක් දුන්නා ප්‍රතික දැඩි ලෙස විවේචනය කරනවා. මේ වගේ නීතිපතිවරයෙක් එක්ක නීතියේ ආධිපත්‍ය රකින්න බෑ. ඉදිරි සතියේදී අපි නැවත සාකච්ඡා කරනු ලබනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව ලංකාවේ සමස්ත උසාවි පද්ධති ඒකාබද්ධ කරලා වර්ජනයක් කරන්න අප තීන්දුව කරනවා කියන මේ අවස්ථාව අපි ප්‍රකාශ කරනවා. මේ අතර අත්අඩංගුවට ගනු ලබන සියලු දෙනාට සමානව සලකන ලෙසත් කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුව බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එකී කාර්ය ස්වාධීනව සහ කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කරගත යුතුයයිද උපදෙස් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවන බවත් අත්අඩංගුවට ගනු ලැබීම පුද්ගල කීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවක් වන හේයින් පොලිසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස්වල සඳහන්.